මේ වීඩියෝ බලන ඔබ මේ වගේ තැනක් ගැන අහලා තියෙනවද? බොහෝ දෙනෙක් අනිවාර්යෙන්ම මේ ගැන අහලා නැතුව ඇති. නමුත් ලෝකයේ අපිට මග හැරුණු අතිශය සුන්දර තැන් බොහෝමයක් තිබෙනවා. ඉතින් මේ වීඩියෝවෙන් අද අපි කතා කරන්නේ දිව්‍ය විමානයට ළඟින්ම පිහිටි ෆැරෝ දූපත් ගැන. මේ ෆැරෝ දූපත් කියන්නේ දූපත් සමූහයක එකතුවක්. දූපත් 18කින් සමන්විත නෝර්වේ රටට අයිස්ලන්තයට ළඟින්ම පිහිටමින් ඩෙන්මාර්කයට අයත් ගිනි කඳුපිරි දූපත් සමූහයක්. ෆැරෝ දූපත් කියන්නේ එච්චර මිනිස්සු පිරිච්ච ජනාකීර්ණ තැනක් නෙවෙයි. මෙහි ජනගහනය 50,000ක් තරම් කුඩා අගයක්. ඉතින් ඔබ සංචාරයට මිනිස්සු පිරිච්ච නැති සුරංගනා කතාපොත්වල තියෙන සුන්දර පැත්තක් හොයනම නම් ෆැරෝ දූපත් කියන්නේ ඒ ලිස්ට් එකේ උඩින්ම තියන්න පුළුවන් ස්ථානයක්. නමුත් ලයිව් මියුසික් ෆෙස්ටිවල් දෙක තුනක් නම් මේ දූපත්වල පැවැත්වෙනවා. තනබිම් මතින් දුවන හිම වගේ සුදු බැටලොන් පිරිච්ච තැනක් විදියට ෆැරෝ දූපත් හඳුන්වන්න පුළුවන්. 2016 අවුරුද්දේදී ෆැරෝ රජය විසින් මේ විශ්වාසවන්ත බැටලුවන්ව ෆැරෝ දූපත්වල කකුල් හතරේ සංචාරක මණ්ඩලය විදියට පත් කරනවා. ඒ බැටලුවන් කිහිප දෙනෙකුගේ ඇඟේ සවි කරපු කැමරා මගින් Google Street View සඳහා දර්ශන සපයා ගැනීමටයි. එය ස්වාභාවික බැටළු දැක්ම ලෙස හඳුන්වනු ලබනවා. ෆැරෝ දූපත්වල අගනුවර වන්නේ ටෝෂොන් නගරයයි. අගනුවර වගේම ලොකුම නගරය වෙන්නේ ටෝෂොන් නගරයමයි. ස්ට්‍රේමෝයි දූපත්වල නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශයේ පැත්තට වෙන්න පිහිටලා තියෙන ටෝෂොන් නගරයේ කාර්යබහුල වරායකට මැදිව 18 වන ශතවර්ෂයේ පල්ලි සහ කුඩා කෞතුකාගාරයක් ඇතුළු අනේකවිධ පාට ගාපු ලස්සන ගොඩනැගිලි වලින් හැඩවෙලා ෆැරෝ දූපත්වල ස්වාභාවික සෞන්දර්යය ගැන පුන පුනා කියන්න අවශ්‍ය නැහැ. මේ ගිනි කඳු මැද්දෙන් ගලාගෙන යන සුන්දර දියැලි, සුන්දර කඳු වැටි, මනස්කාන්ත විල් වලින් මේ දූපත් පරිපූර්ණ සංචාරක නැවතුම් පළක් බවට පත් කරලා තියෙනවා. ඡායාරූප දැක්ක ගමන් ඇස් අදහා ගන්න බැරි වුණත් මේ ඒ දූපතේ සැබෑම ඡායාරූප. මේ දූපත්වල ගමනාගමන පහසුකමුත් ඉතාමත්ම හොඳ තත්ත්වයේ තියෙනවා. දූපත් එකිනෙකට යා කරන කඳු මැදින් ඉදිවුණු නවීන ඉදිකිරීම් ඔබේ සංචාරය තවදුරටත් පහසු කරනවා. මේ ෆැරෝ දූපත්වල සංකේතවත් දෙයක් තියෙනවා. ඒ තමා තන පිඩලි වලින් වැහිච්ච නිවෙස්වල වහලයන්. මේ දූපත්වල හැමතැනම වගේ මේ දේ දකින්න පුළුවන්. ලස්සනටත් වඩා වැසි කාලවලදී ආරක්ෂා වෙන්න උපක්‍රමයක් විදියට තමා ෆැරෝ වාසීන් මේ දේ සිද්ධ කරන්නේ. මොකද අවුරුද්දේ දවස් 300ක්ම වැස්සට තෙමෙනවා කියන්නේ ෆැරෝ දූපත් වාසීන්ට ඇත්තටම අමාරු දෙයක්. ලෝකේ ලස්සනම සහ හුරතල්ම ෆෆින් කුරුල්ලෝ බලාගන්නත් ෆැරෝ දූපත්වලට ගියොත් හැකියාව ලැබෙනවා. මේ ලස්සන පුංචි කුරුල්ලෝ දහස් ගණනින් බලාගන්න ෆැරෝ දූපත් කියන්නේ සුදුසුම ස්ථානයක්. ඒ වගේම නෝර්තන් ලයිට්ස් දැක ගන්නත් මේ දූපත්වලට ආවොත් හැකියාව ලැබෙනවා. ෆැරෝ දූපත්වල වින්ටර් සීසන් එක තවත් ලස්සන කතාන්දර මවනවා. ඇත්තටම ෆැරෝ දූපත් කියන්නේ සුරංගනා කතාවල එන එක් ගම්මානයක් වගේම සුන්දර තැනක්. දිව්‍ය විමානයට ළඟින්ම කියන නම මේ දූපතට එකතු වෙන්නේ ඒ හේතුව නිසයි.